Hi, Bhavan. Hi, Bhavan, madam. Bhavan, teacher. Hi, Bhavan, teacher. Hi, Bhavan, teacher. Hey, lakuna hamo baran. Kavindi sairangi. Anu tunai, madam. Sha, he told you all the time. Anu tunai. अनुटाई දැන් අපි මේ සතිය මුලින්ම කරන්නේ මේ ෆැරන්හයිට් සෙන්ටිග්‍රේඩ් කරන ගණන් දෙක තුනක් හදමු. ඊට පස්සේ අපි තාප සංක්‍රමණය කතා කරමු. මෙතන ෆැරන්හයිට් එහෙම නැත්නම් සෙන්ටිග්‍රේඩ් අපි ෆැරන්හයිට් කරා. හරි. නෝකයි කරන්න හදමු. එහෙම නැත්නම් ෆැරන්හයිට් සෙන්ටිග්‍රේඩ් කොහොමද කරන්න පුළුවන්? मैडम आर्थ को हम कर्द सेंटीग्रेड उष्णता फारेनहाइट बावत परिवर्तनाय सेंटीग्रेड उष्णता फारेनहाइट करनाय यानी सूत्र लिया गमो एफ समानाय सूत्र लियागम सी बेदीम पा समानाय नो ओप ओबलांट नम्मे सरलम विधियट दुन्ने शुरू करन्न सरल विधियट सूत्रे दुन्ने මේකෙන් අපිට ඔය ගණන් ටික හැදුවේ හැකි අපි ගිය සතියේ කෙල්වින් කරා දැන් මේ ෆැරන්හයිට් කරමුද ගණන් දෙක තුනක් හදුවම ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා. මඩම් බේ. හරි. C බෙදීම පහ කිව්වේ සෙන්ටිග්‍රේඩ් අංශක. F අඩු කිරීම 32 බෙදීම 9. ඔකට දාලා හදමු හරි ලේසි මේකෙන් හදන එක. उष्णत्व
කීයද? සෙන්ටිග්‍රේඩ් 100 ෆරන්හයිට් කීයද? සෙන්ටිග්‍රේඩ් 100. ජලයේ නටන උෂ්ණත්වය. उदाहरण जलय नटन उष्ण जलय नटन उष्ण अभी मेक सेंटीग्रेड फारेनहाइट उष्णते समान सी आई सी පළවෙනි ගාන හින්ද ඔබ දාගන්න ඊට පස්සේ ටික තනියෙන් හදන්න හරි ඔන්න ජලයේ නටන උෂ්ණත්වය දැන් අපි මේ 100 ෆැරන්හයිට් කරන්නයි හදන්න අපි හරියට හදුවොත් උත්තරේ කියෙන්න ඕනද 212 එනවා නම් හරි දැන් අපි බලන්න මෙතන දැන් මේ සූත්‍රේ ලියුවාම මෙන්න මේ ටික ලියා ගන්නකෝ ජලය නැට උෂ්ණත්වයේ 100යි කියන මට බෝඩ් එකයි ඉඳගන්න ටීචර් මමයි සුමය හදුවද නෑ ටීචර් ලිව්වා ආ ලිව්වනේ මේක ලියා ගන්න මකන්න මට බෝඩ් එක ඉඳගන්න උදාහරණ ජලය නැට උෂ්ණත්වය සමානයි 100යි කියලා ලියන්න දැන් දැන් මේ වගේ ගානක් තිබුණොත් ඉස්සෙල්ලම සූත්‍රේ ලියන්න කියලා Excuse me, madam मटे एक गाना तेरुन नैने गाना है तू ना ता एक याने मैडम ये सेल्सियस सांचे का फ़ारेनहाइट करने जे तेरुन ने ओ करे ही ना तो अभी किया तेरु मैं यहाँ पैर में ऐसे दिन तेरा उधर बाला गए हरी दे हरी मैडम तो गाना कब किया तू ना ता मैं सूत्र ली वो इतना जल्दी पैर में ऐसे दिन तेरा उधर डाल දැන් අපි මෙතනම චුට්ටක් සුළු කරමුකෝ බලන්න 105 මෙතුවාම කීයද 20 හරි මේක සුළු කරා සමානයි මම මේ පොඩි විදියට හදන්නේ ඔයාලා හිතේ බන්දේ ඉන්න
F කිව්වේ ෆරන්හයිට් අඩු කිරීම 32 වැඩි වීම 9 දැන් කියන්නේ ඊළඟ පියවර සුළු කරන හැටි ගණන් වල හැටියට දෙපැත්තම 9 බෙදත්තම 9 බෙදනවා වැඩි කරනවාද වැඩි කරනවා වැඩි කරනවා දෙපැත්තම 9 වැඩි කරමු එතකොට අර 9 කැපිලා යනවා නේ කියන්නේ 20 දෙපැත්තම 9 වැඩි කරමු ගණන් මේ ගණන් අවුල් නම් තමයි මේක මේ අවුල වෙන්නේ හරි ගණන් අමාරු නම් ඊටිකේ මෙතරම් ලොකු ගණනවමුත් නෑ 9 ටීචර් කියන්නේ අපේ ටීචර් අයින් කරනවා ටීචර් මේ ටීචර් වීඩියෝ එක දාන්න පුළුවන්ද ටීචර් ඔව් හෙට දවල් දාගෙනවා දානකොට මොකද ටීචර් දවල් හෙට දවල්ට දාන්න පුළුවන්ද ටීචර් ඔය අයින් වෙනවද හදන්නේ ඔව් ටීචර් එතකොට මේක ගමු අපි 20 වැඩි කිරීම 9 දෙපැත්තම 9 වැඩි කරන්න හද සමානයි F අඩු කිරීම 32 මේකට අපි වරහණක් දාගමු මේ 9 ලියුවේ මේ දැන් අලුතෙන් වැඩි කරන 9 දැන් කොහොමද ඉතින් ටික සුළු වෙන්නේ? ඉතින් ටික සුළු වෙන්නේ කොහමද? ගණන් පුළුවන් මේ කිය. මේ නමේට මේ නමේ කැපෙන මේ නම මේක වැඩි කරනවා. නමාරක් 180 180යි 180යි සමානයි F අඩු කිරීම 32 එහෙනම් F සමානයි මොකද්ද මේක මේ පැත්තට ගේනකොට මොකක් වෙනවද 180යි අඩු කිරීම 32 180 මේක මේ පැත්තට ගේනකොට එකතු කිරීම 32 අඩු කිරීම මේ පැත්තට ගේනකොට එකතු කිරීම එකතු කිරීම තව ඊළඟ පෙළිය මම මෙතනින් ලියන්න 180 එකතු කිරීම 32 සමානයි ෆැරන්හයිට් දැන් බලන්න හදලා හරිද කියලා 212 එනවාද බල දැන් හිමීන් ලියා ගන්න පැහැදිලිව 212 එනවාද බල 212 එනවා නම් හරි නැත්තම් ගන්න වැඩි हम पहली अक्षम तेरुंग आरण लिया कर ली टीचर का केला देना कुटी का समुदिता हरी ඊට පස්සේ ෆැරන්හයිට් 12
तीस देखा कड़ू करना होना नहीं अड़ू करना ना मैं बेदान होने के लिए मैं किया नहीं ये तो कड़ू पाम मैं के लिए वारा हंदा मम्मी वाकी गाना तीर पाम वारा हंदा आगा ये तो पटला के लाम दें बेदी में ना मैं यहाँ रे मैं को मैं मेज लिया लती है ना मैं समझी था हरिदर हरिदर ඊට පස්සේ දෙපැත්තම 9න් වැඩි කරා දෙපැත්තම එකම ගානකින් වැඩි කරාට ප්‍රශ්නයක් නෑ සම්ධිතා ගණන් වලදී හරි මේ පැත්තත් 9න් වැඩි කරා මේ පැත්තත් 9න් වැඩි කරා හරිද හරිදී එතන හරිද හරි ඊට පස්සේ මේක මේක කපන්න පුළුවන් නේ උදයට වැඩි කිරීම තියෙනකොට ओ ये तो ना मैं पहले ना मैं एक वैडी करा दिस हरी द हरी डी मैं पहले ये तो कोटे आ इतने ने एफ आडू के लिए मुझे इसने कभी करा है मैं ना मैं क्या पुना है हरी डी इधर पास से कसी आसुवा है ना मैं अभी सा මමාරා බින්දු බින්දුයි නමාරා දෙක 18 180 නේ එකසිය 80 සමානයි පරණ හයිට් වලින් 32ක් අඩු කරන්න ඕන එතෙන්ද වෙනකොට හරිද හරි ඊට පස්සේ සමුදිතා මේ පැත්තේ අඩු කිරීමනේ තියෙන්නේ මේක මේ පැත්තට ගේනකොට සමාන ලකුණෙන් මේ පැත්තට ගේනකොට ගණන් වල හැටියට එකතු කිරීම වෙනවා इतना एक तो मैं बस इतने ने एक पीता मैं देखा एक तो कराम देसी तो ला ऐना ऐ थी देसी तो ला ऐना देखिए ना बारा मैडम नमस्य पहें बेदुआ में किसी आसुवाई ने नमस्य कौन पहें बदल दिए इतना मैडम मैं ऐ मैडम तीन ना मैं इतना कोटन में इतना तीन आ गया मरा इतने नहीं मैंने खाली नहीं की हाँ खाली नहीं कर पाए खाली को अगला तेरे ने खाली कर दिया ऐसे उतरे गए एक अगला था हमारे एक अपने पहले हम तीनों के किया लेकिन मैं इंसान हूँ मैं कलेज़ सा मैडम मैं कलेज़ सी नहीं එතකොට දැන් මෙතන 180 32 එකතු කරාම 200 දලා ආවද ඔඩිජ ඔඩිජ හරිනේ ජලයේ නැත්න උෂ්ණත්වය තරන් 9 200 දලා සෙන්ටිග්‍රේඩ් 100යි හරිනේ හරි කොහොමද මගදුනේ සමුදිතා හරි ගියා ඔඩිජ හරි ගියා නා එනනම් අපි එනන් තව එකක් අඳමු मेतन दागम उष्णते एना उदाहरण देख दान ना टीचर टीचर किया करने किया जाले मिदना उष्णत्व या जाले मिदना उष्णत्व दान ना समानाय बिंदुवाय सी जाले मिदना उष्णत्व बिंदुवाय सी दाला हाथों जले मिदन उष्णते समानाय सेंटीग्रेड अंशक बिंदुवाई उदाहरण देख मैं ඊට පස්සේ මේ සමීකරණය ලියන්න ටීචර් දැන් ටීචර් මොනවද කියුවේ දැන් සුමායා අපි තව ගානක් හදන්නේ ඔයාට 212 ආවද ඔව් ටීචර් ආවා එනන් තව උදාහරණයක්
जले मिदन उष्णत्वय समानाय बिंदुवाय सी जले मिदन उष्णत्वय बिंदुवाय सी अभी मेक फारेनहाइट करन्न हदन्न फारेनहाइट कियन्न ओनेद 32 එන්න ඕනේ. ඔන්න මම මෙතෙන්ට දැම්මා බිඳුව. දැන් හදලා බලන්න 32 එනවද කියලා. බිඳුව පහෙන් බැලුවම උත්තරේ කීයද දන්නේ? බිඳුව ඇඩි. බිඳුව. बिंदु पहन बेदवा में उत्तर है बिंदु है दें देखते हैं मैं नामें वड़ी करा देखते हैं मैं नामें वड़ी करा ला नारा एमे नामे पापला दा कुछ नामे मित्र रज मेदाने कर දෙපැත්තම නමයෙන් වැඩි කරන්නකෝ බලන්න මොකද බලන්න වෙන්නේ දෙපැත්තම නමයෙන් වැඩි කරා මේ පැත්තත් නමයෙන් වැඩි කරා දැන් මොකද වෙන්නේ නමවරක් බිඳුව බිඳුව මේ නමේද මේ නමය? කැපෙනවා. අපට F සමානයි. අඩු කිරීම 32 කියලා එනවනේ. එතකොට F මේ 32 මේ පැත්තට ගන්නකොට මොකද වෙන්නේ? බිංදුව එකතු කිරීම 32 වෙනවා. 32 වෙනවනේ. එකතු කිරීම 32 වෙනවා. නේද? එතකොට 32 වෙනව නේද මේ පැත්ත? බිංදු එකතු කරාට වැඩක් නැහැ. ඒ නිසා ෆරන්හයිට් කීයද එහෙනම්? සෙන්ටිග්‍රේඩ් බිංදුව ෆරන්හයිට් කීයයි කියලා එනවද? ෆරන්හයිට් අංශක 32යි. හරිනේ එහෙනම්. හරිනේ. තව එකයි හදන්නේ. उष्णत्व එතකොට මිනිසාගේ දේහ උෂ්ණත්වය ෆැරන්හයිට් කරන්න හදන්න. ෆැරන්හයිට් වලින් අපේ උෂ්ණත්වය කීයද? අපේ දේහ උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් කීයද? 101.99. අපේ ඇඟේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් නම් 37යි. अनुटाई
දැන් හදාගෙන යන්න බලන්න මොකද බලන්න මේ හදාගෙන යන්නකො මේ පිළිවෙලටම යන්න 37 න් බෙදන්න නැත්තම් 9 න් වැඩි කරලා ඉන්න टिकट दूर तो हरी हद है ना को बैरी वेन ताने तो वेन काम हद है क्या तो नहीं हिंसा आवे चुट्टा ඊච හරිත දන්නේ ෆැරන්හයිට් ආවේ මේ 63 එක අපි එහෙනම් බලන්නකෝ මෙහේ දැන් 37 පහෙන් බලන්නකෝ තව කිදිරිනු 37 පහෙන් බලවම් කීය දෙන්නේ हाथ आई दशम देखा है पसारा खाता तीस पहाड़ ने मिस्टर का पसारा दशम ने मैं तेरा उत्तर है हाथ आई दशम हाथ ඊට පස්සේ ඒක කීයද වැඩි කරන්න ඕනද? 9. 9න් වැඩි කරන්න ඕන. 9න් වැඩි කරන්න ඕන බලන්න. මම ආරක් හතර. ටීචර් 66.6 दशम स्थान कई करो हेट हया दशम मेतन हेट हया दशम हया रेखा एक दुकाने की तीसते का हेट हया दशम हया तो एक दुकाने तीस देखा हया हया देखा आठ हया तुला है नौ फारेनहाइट फारेनहाइट 98.6
නුවටයි දසම හයයි කියලා එන්නේ. නුවටයි දසම හයයි මෙතන ගාන නම් චූටි වෙනසක් එනවා ඉතින් කමන්නේ. හරි. ආයි හතර බලන්න හරියටම නුවටයි දසම හතර එනවාද කියලා මෙතන. නමර කපු දිසයි හැදෙන තැන කිව්වේ. නෑ මේ ගාන තමයි එන්නේ නේ. දසම ස්ථාන තියෙන නිසා වෙන්නේ නැති දැන් ඔන්න ඔය විදිහ තමයි හතරයි. හරි. දැන් ඒ જાති ගාන පුළුවන් වේද? තව එකක් නිකන් ලියා ගන්නකෝ. තව ගානක් ලියා ගන්න උදාහරණයක්. කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වය සමානයි 27යි. सेंटीग्रेड हाथ है, हरी सेंटीग्रेड विस्कन दाई फ़ारेनहाइट करना यों है, फिर फ़ारेनहाइट की ये दावे, आगे अनुमोटाई दसम हाय आग, सेंटीग्रेड अंशे आमरी, कीची लगे की का अनुमोकदर कामर उष्णते මෙන්න මේක මේක ඔයගොල්ලන්ගේ පොතේ රූපයක් දාලා තියෙනවා පිටු අංක 49 පිටු අංක ಗುಣ කටුව 49 පිටු අංක 49 යලු 49 බලන්න පිටු අංක 49 हाँ नहीं पाना हाँ हाँ हतलिस नमे पाना हतलिस नमे हाल हतलिस नमे दिए ना मेरे को तो मुकाद्दे दिया ने मना काटू आधे वाइड्यू उन्हें काटू वाइड्यू उसने तुम्हारे वाइड्यू उसने तुम्हारे हिमने ता उन्हें काटू आ किया ला किया ना उन्हें काटू मेरे को तो हमारा उसने तुम्हारे वाके लपुए काटते අනිත් උෂ්ණත්වය බලන්න මේකේ කොටස් නම් කරලා තියෙනවා මම තව උෂ්ණත්වයක් ඔයගොල්ලන්ට ගෙනල්ලා පෙන්නන්න දැන් මේ සාමාන්‍ය උෂ්ණත්වමාන හරි සාමාන්‍ය උෂ්ණත්වමානය මේ ඔය කියන උණ කටුව මේ ඒක චූටි එකක් දැක්කද මේ සාමාන්‍ය උෂ්ණත්වමානය මේකේ මනින්න පුළුවන් මොකද්ද ඒකි බල්බය කියලා කියලා තියෙන බල්බය अच्छा पता है पिटुआ उनका हतलिस नाम है इतना मैं आ रहा है अभी ये साथी ये कथा कर रहा हूँ मैं के मानी न पुलवा माइस से उष्णत्व ये इधर ला नाटन में जाले उष्णत्व ये दाखवा मानी न पुलवा माइस से उष्णत्व ये इधर ला नाटन में जाले उष्णत्व ये दाखवा मानी न पुलवा मैं के හැබැයි මේ උණ කටුව ගත්තාම මෙන්න මෙච්චර එකෙන් තුනෙන් එකක් විතර දේ එකමාරෙන් හරි එතකොට මේකෙන් කරන වැඩේ මේකෙන් කරන වැඩේ එතන ළමේගේ කටේ දාලා දෙනවා පෙන්නනවා දැක්කද ඕබල ඔය විදියට උණ බලලා තියනවාද බෙහෙත් ගන්න ගියාම ડોක්ටර් ළඟට
නෑ නෑ උණ හැදිලා ගියාම මේකේ මේ රසදිය පැත්ත දියෙන් මේ රසදිය පැත්ත ડોක්ටර් කියනවා නේ දිව सेंटीग्रेड डॉक्टर මේ පන්තියත් නවත්තල යනවා දොස්තර හම්බෙන්න නෑනේ උන නම් තමයි යන්නේ එතකොට මෙහෙම දිවලට දාලා ටිකක් වෙලා මේක තියාගෙන ඉන්න තියාගෙන ඉන්නකොට අපිට උන නිසා අපේ ඇඟේ රසනට මේකේ රසදිය කඳ ඉහළ යන ඉහළ ගිහින් ඉතින් උන තියෙන තරමට නවති දැන් ඕකේ රූප සටහනක් තියෙනවා අච්චු පොතේ පිටු අංක 49 एक हरी विशेष आती है ना हम बात किया ना विशेष है सीयू नेम आती है ना बंदे सीयू नेम हाँ नेम आती है मुकरदा नहीं नेम आती है नहीं और ना वो लकी है ना रासदिया खाने याना पार मैं तो दिखे तमाई रासदिया खाने यान नहीं දැන් මේකේ මැද හරියේ ඔන්නම එකක් තියෙනවා මේ පැත්තේ එතකොට රසදිය හරි අනිත් වටේ යන්නොත් එතකොට දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ නැම්මි. මොකද්ද මේ නැම්මි තියෙන බඩලගින්? මේ තියෙන්නේ රසදිය. රසදිය තියෙනවා. අත රසදිය මෙහෙම යනවා. ඇඟේ රසයට මෙහෙම යනවා. මෙහෙම ගිහිල්ලා අපිට අපි කියමු 38ට උණ කියලා. එහෙනම් මේක 38 ගා නවතින. දැන් නැම්ම තියෙන්නේ මොකද? දැන් ડોක්ටර් මේක මෙහෙම කටේ තියෙද්දිම මේකේ උණ මෙහෙම කළ බලනවාද යා? चुट्टे අරම මෙහෙම කරලා බලන්න ඕන සමට කණ්ණාඩියක් දානවා නේද නැහැ කණ්ණාඩියක් දා මෙහෙම බලනකොට විනාඩියක් දෙකක් තුනක් යනවනේ යන්නේ නැද්ද යනවා එතකොට මට කියන්න ඕගොල්ලෝ දැන් ඉගෙනගෙන තියෙන විදිහට මේ ළමයාට උණ 38ට දැන් පරිසරයේ උෂ්ණත්වය කියලා කාමර උෂ්ණත්වය 27යි 27 එතකොට මේ උෂ්ණත්වමානයේ කටේ තිබිලා එළියට ගත්තහම එළිය සීතලද නැද්ද සීතලයි එතකොට රසදිය කඳ මොකද වෙන්නේ පල්ලෙහාට අඩු වෙනවා අඩු වෙනවා
එතකොට ડોક્ટર උනද කියලා කණ්ණාඩියක් දාලා මෙහෙම බලනකොට ලෙඩාගේ උන බැලලා නැද්ද කියන්නේ? බැලලා. බැලලා. එතකොට දැන් ලෙඩාගේ අගරස්සේ උන කටුවෙන් පෙන්නන්නේ නැහැ බැලලා. අන්න ඒක වළක්වන්න. හරිද? පරිසරයේ සීතලයි. පරිසරයේ උෂ්ණත්වය දැන් එතකොට මේක හරි දෙක අඩු වෙනවා. අඩු වෙන එක වළක්වන්න මෙතන මොකද දාලා තියෙන්නේ? නැම්ම. දැන් ලේසි නෑනේ බහින්න. ඇයි මේක අස්සේ මේක චූටි එකක් තියෙන්නේ. ඒ නිසා මේක චූටි මෙතනින් දැන් රසදිය කඳ බහින්නේ නෑ. බහින්න අපි අමාරු යන්නත. යස් ගහකටත් වැඩිය තුනි නැම්මක් දාලා තියෙනවා. දැන් රසදිය කඳ බහින්න බෑ දැන් ડોક્ટર බලනකම්ම මේක තියෙන්නේ කීයද? උණ තිබ්බ ගානට තියෙන්නේ. දැන් මේ නැම්ම තියෙන්නේ ඇයි කියලා තේරුණාද එහෙනම්? ඔව්ටි. ඔව්ටි. නැම්ම තියෙන්නේ වෛද්‍යවරයා උණ කටුව නිරීක්ෂණය කරන තුරු රසදිය කඳ පහළ බැසීම වැළැක්වීමට වැළැක්වීම සඳහා නිකම්ම නිකන් තිබ්බනම් ડોક્ટર බලනකොට ලෙඩාට උණ බැහැලා උණ බැහැලා කියලා ලෙඩාට උණ බහින්නේ නැහැ කටුවෙන් උණ බැහැලානේ අන්න ඒකයි නැම්මත් කියලා තියෙන්නේ ඊළඟට මේක මේ තරම් දිගට නෑ මේකේ තියෙන්නේ අපේ ඇඟේ උෂ්ණත්වය බලා ගන්න ඕන ටික විතරයි අපේ ඇඟේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 100ට යනවාද කවදාක්වත් නෑ 100ට ගියොත් ඔයාලේ ඇඟේ ලේ මොකක් වෙයිද කියන්නේ පිච්චෙන ලේ ලේ වතුර වෙනවා ඒ වතුර ලේ නටනවානේ. ඇයි සෙන්ටිග්‍රේඩ් අංශක 100 දිනේද යල වේ නටන්නේ? ඕටි. ඒ හින්දා සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් වැඩක් නැහැනේ ලෙඩාගේ වුණ බලන්න. ඊළඟට අනිත් පැත්තෙන් අපේ ඇඟේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0 වෙනවද කවදාහක්? නැහැනේ 0 වුණොත් අපි මොකක් වෙයිද? ගල්ලේ. ගල්ලේ අපේ ඇඟේ තියෙන ලේ සදේ උගල් වෙනවනේ අයිස් වෙනවනේ. ඉතින් අපිට එච්චර දෙයක් වෙන්නේ නැහැ. හරිද? අපිට වෙන්නේ ඕනනම් උණ තුට්ටක් ඇඟේ උෂ්ණත්වය වැඩි වෙයි. අන්න ඒ පරාසය වෙනකන් විතර. අපි ඕනනම් අංශක දෙකකින් හීතල වෙයි. ඕනනම් 35 වෙයි. ඊට වැඩි හීතල වෙන්නේ නැහැ. හරි? එතකොට ඒ නිසා මේකේ තියෙන්නේ 35යි 43යි විතරයි. මේක කීයද කියනකන් තියෙනවා. විතර ඒ නිසා 37 අපේ දේහ උෂ්ණත්වය එතකොට 37යි දේහ උෂ්ණත්වය උනන් අංශ දෙකක් අඩුනොත් 35යි එහා පැත්තෙන් 43යි වෙනකම් විතරයි තියෙන්නේ ඒ නිසා මේක පොඩියයි ඒක පරාසය විතරයි අනිත් ටික අවශ්‍ය වෙන්නේ එතන මේකේ ද්‍රව්‍ය මොකද්ද රසදිය රසදිය දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ නැම්ම තියෙන නිසා මේක බහින්නේ නැහැ රසදිය කඳ. දැන් මේක බස ගන්න කොහොමද ඊළඟ ලෙඩාවේ උන බලන්න. ගසනටි. ගසනවා. මේක මේ මායියෙන් අල්ලගෙන මේ ගසනවා. ගැසුවහම මොකද වෙන්නේ? මෙතනින් රසදිය කඳ තල්ලු වෙලා පහළට යනවා. නැත්නම් ඊළඟ එක්කෙනාට උන කියලා නේද පෙන්නුම් කරන්නේ. මේක ඒ හින්දා මේක ඔබල සමහරට දැකලා ඇති මෙහෙම ගසනවා වුණ කඩිය. ගසලා තමයි ආපහු ඊළඟ ලෙඩාවේ කටේ තියන්නේ. කටේ තියන්න කලින් මේක හැමෝගම කටේ තී තියනවද? නෑ. ඉදානවා. විස බීජ නාශක දියරයකින් මේක දාලා විස බීජ විනාශ කළා තමයි ඊළඟ එකනාවේ කටේ මේ උණ කටුව තියන්නේ. දැන් උණ කටුව ගැන ප්‍රශ්න තියෙනේ වහන්.
teacher itu tuh nama koyet kiri number kiri itu mana makanya ada teacher thank you ane makanya number kiri ane teacher nama tiara kira ekah koyet hari ada itu tuh tiennye ah ekah tiennye ispah ada pasi ekah tiennye mana metana ispah hari मेतन इट पास अंतिम उष्णता तो पास हरी अंतिम तीसपहा पास मनोज प्रश्न हरी ऐना हटाए करते दें මේ කියන ජාතිය උනකටු ડોක්ටර්ස් ලගාව නෑ දැන් කියන්න ඩිජිටල් දැන් තියෙන ඒ වගේ ඉලක්කම් කෙලින්ම වැටෙනවා මේ පරණ උෂ්ණත්ව මාපේ පරණ උනකටු මේ පරණ උනකටු දැන් එච්චර භාවිතා වෙන්නේ मैं दें डॉक्टर्स अलग तीन के लिए मैं इलाक कमेंग उन्हें बैठने कुछ ना तो माना तीन ये वाले किए ना डिजिटल डिजिटल ही देखें मेकअप में तारा दिया डिजिटल में नहीं अंक के लिए मैं बैठने कुछ ना तो माल तमाई किए ना वो लोग पोते दाल तीन ही ना तमाई मेकअप किए लग गए तो कोड मात्र काल या मैडम उन्हें काटवे ना करना उन्हें तो मैम दाल है ना कुछ डमी बंदा विस्तरे डमी करना मैं मैम तीन ने तीस पार्ट में है ही ना दिखा दिक्कत लगा मैं कि तू दिखा लापून कराना है दान तीस हाथर अतु पार्टिंग लापून कर ला दिए ना मैं आपको मस्सी हरी आई किस्सा में आधुनिक लड़के लोगों को लगती है किस्सा तो नौकर आतू किस्सा तो नौकर आतू सामान्य मिसने सामान्य उष्णता तीन मैं तमाई निरोगी एक के नेगे उष्णता तरह कांगे बैलुआस मैंने में तेरे दिन बहुत मुकदमे बनी मैं तेरे दिन बहुत डॉक्टर मकात किया है इधर और आता हूँ ना मैं आता हूँ ना बलवा मानसक हटाई दिए
दीघ उपरी आश खुण तो डिजिटल 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 अम्मला नम इंट उपयोगे मे गिदर हम क्लास मैं का वैद्य उष्णत्व माने वैद्य उष्णत्व माने विषबीजनाशक दियरय किं सोदा विषबीजनाशक दियरय किं सोदा रोगियागे दिवयट दिवयाट दिवयाटना विनाडी देखाक तबा देह उष्णते लबा गनी मैडम विनाडी तो विनाडी देखाक तबा देह उष्णते लबा गनी देह उष्णते लबागनी देह उष्णते एकट मदरीस ओ द
देह उष्णत्वय कियवा गन्ना तुरु देह उष्णत्वय कियवा गन्ना तुरु उष्णत्वय पहल बेसीम देह उष्णत्वय कियवा गन्ना तुरु देह उष्णत्वय पहल बेसीम देह उष्णत्वय पहल बेसीम वलक्वा गनीम संदहा वलक्वा गनीम संदहा वलक्वा गनीम संदहा उन कटुवे सियुम नेम्मक तबा एत सियुम नेम्मक तबा एत मेही उष्णत्व पराशय मेही उष्णत्व पराशय तीस पहा इरा खतलिस तुनवे तीस पहा इरा खतलिस तुनवे सी ए सेंटवे तिस्पाइरा खतलिस तुनवे मिनिसागे देह उष्णत्वय वन मिनिसागे देह उष्णत्वय वन तिस हताईसी तीस हताईसी रातु पाटिंग लाकुनु कोटे रातु पाटिंग लाकुनु कोटे लिपट दाप अणिपे अल बेलोर लीक रश्मि हुंदी गमन करण अभी नमक सन्नायक तापस अन्नायक कियाने मोकद्द तापे होंदीन गमन करन एवा तव जातियक् तियेनवा तापे होंदीन गमन करन्ने
ඒ වට නමක් කියනවා තාප සන්නායක මොනවාද කුසන්නායක සන්නායක තාප කුසන්නායක රසන්නායක කියන්නේ හොඳට රසනේ යන්නේව කුසන්නායක කියන්නේ එහෙම යන්නේ නැති ඒවා දැන් මේ දෙපැත්තට උදාහරණ කිව්වොත් මොනවද මහක්‍රීම් තාප සන්නායක වලට යක්කඩ ඇලුමිනියම් තාම්බ පිත්තල අතරන් हार्डबोर्ड प्लास्टिक जलय दारक लीला मैडम कल आगे लोह अलुमीनियम ईयम पित्तल लोह लोहने
නම් ඉවරයි මේ ඔව් ටීචර් ටීචර් තව ෂුට් ඉස්කෝලවලයිස්පැකට්ලතිනකොන්න කැන්ටිමේ ෆ්‍රීසර් එකේ දාලා තියෙන්නේ. ඔව් ෆ්‍රීසර් එකක් නැත්තම් කැන්ටිමේ දාලා තියෙන්නේ ෘජු ෆෝම් පෙට්ටිය. දැකලා තියෙනවද මාළු විකුණන ෘජු ෆෝම් පෙට්ටිය වල දාලා? ඔව් ටීචර්. ඔව් මැඩම්. ඔව් ටීචර්. අපි දැන් ඔය දෙකටම උත්තරේ බලන්න හදන්න. හරි? ඔතෙන්ට තරුවක් දාලා ලියා ගන්න. අයිස් පැකට් ice packet ekena kantime fridge ekak naththam thamai hari ice packet fridge form petti wala thaba fridge form petti wala thaba vikunanu labe ice packet fridge form petti wala thaba vikunanu labe දැන් අපි ඒකට හේතුව බලන්න. එතකොට ඍජු ෆෝම් කියන්නේ කොයි පැත්තද බලන්න? පාපසන්නායක පැත්ත තමයි ඍජු ෆෝම් තියෙන්නේ. එහෙනම් ඍජු ෆෝම් හරහා තාපය හොඳින් යනවද? නෑ. යන්නේ නෑ. ප්‍රශ්නේ හොඳින් යන්නේ නෑ. දැන් අදින්න බලන්න රූපයක් ඔය ice packet ඍජු ෆෝම් පෙට්ටියේ තියෙන එකට රූපයක් මම මේ අදින්නේ ඍජු ෆෝම් පෙට්ටිය. ඒවා ටිකක් ඝනකමයි මේ. තුනේ නෑ ටිකක් ඝනකම. නෝ ගාජනේ ඍජු ෆෝම් පෙට්ටිය. මේක ඇතුලේ තියෙනවා ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය නේද? මේවමනේ කන්නේ. ඕව කාලේ තමයි ඉති දැන් හෙම්බිටිස්සාව තියෙන්නේ. ඒකනේ. මේවමයි කන්නේ. බත් බෑ. බත් බෑ මේවනම් කන්නවද? නේද? බත් කන්න බෑ අයිස් පැකට් නම් කන්න පුළුවන්. හිතර මේ තියෙන්නේ මේ අයිස් පැකට්. මේ පෙට්ටිය මොනවද? පෙට්ටිය මොනවද? ඍජු ෆෝම්. ඍජු ෆෝම් පෙට්ටියක් නේද? ඔබලා විශ්වාස කරනවාද ඉස්කෝලේ ඇරෙන කම්වත් දියවෙන්නේ? හරි. ඉස්කෝලේ ඇරෙන කම්වත් දියවෙන්නේ. එහෙම කො හේතුව?
එක තාප කුසන් නායකයක්. ඔව් මේ පැත්තේ තියෙන කුසන් නායක පැත්තේනේ. ඒ කියන්නේ ඒ වහරා තාපේ යන්නේ නෑ. ඔව් යන්නේ නෑම කියන්නේ ඒ තාම අඩුවෙන් තමයි යන්නේ. දැන් මේ අයිස් බියර් එන්නව රෙඩිය මොනවද එන්නවද මේ? स्ने ඔව් ටීචර් මේ දාසන් නම් රස්නේ අයිස් එක අතර ගන්නකොට දිය වෙනවා දැන් හැම්බිරිස් හැදලා තියෙන ටීචර් मैडम आप कैंटीन के तीन डिविशन के दाल रिजिफॉर्म पेटी का दाल देखो दाल दवाई दी हाँ अरे ये वाला रिजिफॉर्म देखो रिजिफॉर्म पेटी दाल नहीं ओ मैडम ना तेरे अरे गन्ने बहनी एक ऐसी इतने ली थी ना तेरे गन्ने कोटा गन्नो वाले आई पाना हक की तर ऐनी से अरे अरे गन्ने बहन दंग मैं आइस पकड़ दिए रहने ना मैं एरिये मनोहर एन्नो और मैं चुट्ट इतना तुझे फॉर्म में तो बड़ा ताप का मौका अपनी साथ उसन ना है कि इधर बड़ा दें तेरु ना देख रहे हेतु मैं चल कर मौका के लगा नहीं था अगली जीरो तुझे फॉर्म बैठी दागी मैडम मैडम मैं तो बड़ा मालू दान वाले इधर ओ इतने मालू मैं कम था मैं मालूदान निकाने हेतु දැන් මුජු බෝම් බෙට්ටියල අයිස් පැකට් දානවලු බෙන්ටි මෙයියා විශ්වාස කරන්න එකමාර වෙනකම් දිය වෙන්නේ හරි එකමාර වෙනකම් අද්දිය වෙයි ඊට පස්සේ හැබැයි මේගොල්ලෝ මේක ආපහු බ්‍රිජ් එකේ දානවා නැත්තම් උදේ වෙනකම් තිබ්බොත් ඊළඟ දවසේ මේ ටික දිය වෙනවා හරි එහෙනම් අපි මේකට ලියන්නේ දැන් ලියාගමු
Could you form? Could you form? Tapa kusanayaka dravya. Could you form tapa kusanayaka dravya? ताप कुसन्नायक द्रव्य एम निसा कुजु फॉर्म पेट्टिया हरहा एम निसा कुजु फॉर्म पेट्टिया हरहा आइस पैकेट टॉयलेट तापय गला नोयाई एबेविन आइस पैकेट दिए नोवी एबेविन आइस पैकेट दिए දැන් තව එකක් ඒක තනියෙන් ලියන්න ඕනේ. අරුවදා ලියාගෙන තනියෙන් ලියන එක. ප්‍රශ්නේද ටීචර්? ඔව් තනියෙන් ලියන්න. තනියෙන් උත්තරේ ලියන්න. ලියාගන්න ප්‍රශ්නේ. විකිනීම සඳහා තිබෙන විකිනීම සඳහා තිබෙන අයිස් යෙදූ මාළු විකිනීම සඳහා තිබෙන අයිස් යෙදූ මාළු රුජු ෆෝම් පෙට්ටිවල ගබඩා කොට ඇත අයිස් ඉස්සෙල්ලා නෑ කියනෝ ඒයි उत्तरे उत्तरे लियापल गियलाइसमें ඉස්සෙල්ලා උත්තරේම ලියන්න පුළුවන් නේද? ඔව්. ඉස්සෙල්ලා උත්තරේම ලියත හැකි අයිස් පැකට් වෙනකොට මොනවද දාලාද? මාළු. මාළු දාලා. ඔව්. මාළු එදෝ අයිස් දාලා එළියට හැකි. අයිස් ඒකේ අයිස් නේ තියෙන. ඒකේ අයිස් දාලා තියෙන. ඒකම දාන්න පුළුවන් නේද? ඒකම දාලා ලියන්න. පුළුවන් ටී. එහෙනම් අපි තව බලමු පොඩි කොටසක් මැඩම් අද මාස්ටර් ග්‍රේඩ් කරන්න නැද්ද
කරනවා දැන් අච්චුපතේ බලන්න පිටු අංක 60 ටීචර් කරන්ට් එක ගිහින් තිබිලා මම දැන් ආයෙ ජොයින් වුණේ පිටු අංක 60 බලන්න 60 අච්චුපතේ මාස්ටර් ගයිඩ් නෙවෙයි මාස්ටර් ගයිඩ් නෙවෙයි ඔයගොල්ලන්ගේ විද්‍යාව අච්චුපතේ පිටු අංක 60 विद्या अच्छुपति हट बलवद हट ओडी क्या वाला देवना पंसो बलवनी प्रश्ने निरोगी मिनिसोगे शरीर उष्णत्व वाने एक सेल्सियस अंश का बिंदु आई देखा सेल्सियस अंश का तिस्साताई तूने सेल्सियस अंश का अनुमाताई हाथरा सेल्सियस अंश का सी आई सेल्सियस अंश का तिस्सा उत्तरे देखा सेल्सियस अंश का 37 है हताई කියන්න සෙනෝෂි උත්තරේ දාලා පළවෙනි එකම හතෝසන්න කියන්න කැමති අය ප්‍රශ්න තීජ මම කියන්න හරි කවුද හතෝසන්න කියන්න තීජ පළවෙනි ප්‍රශ්න මන ඔව් පළවෙනි එකම සමුදිතා නිරෝගී මිනිසෙකුගේ ශරීර උෂ්ණත්වය වන්නේ 1 සෙල්සියස් අංශක 0.2 2 සෙල්සියස් අංශක 37 3 සෙල්සියස් අංශක 98 4 සෙල්සියස් අංශක 100 2 සෙල්සියස් අංශක 37 අපිට 37ට වැඩි නම් ඕන 37ට අඩු නම් ඕන නැහැ අර හත්න කියවලා තියනවද? බාහියක් ටීච් කියලා දෙන හිසත් සීතලයි පහත් සීතල. හිසත් සීතල ගිරියාමි කියන්නේ මොකද්ද කියන්නේ? හිසත් සීතලයි පහත් සීතලයි මම්මලා. අන්න එදාට තමයි සීතල වෙන්නේ හරි. එතකන් 37 තියෙනවා 37ට වැඩි නම් උන 37ට අඩු වෙනවා අන්න එදාට හරි. අර ගිරියාමි කියපු දවසට. जनीश එකම කියවන්න සුමායා දෙක තාපය හොඳින් සැලෙන වල ද්‍රව්‍යයක් වන්නේ එක ජලය දෙක වාතය තුන වීදුරුවයි හතර යකඩය හතර යකඩය හතර යකඩ තුන්වෙනි ප්‍රශ්නේ කියවන්නේ නෙතුලි තාප කුසන්නායක ද්‍රව්‍යයක් වන්නේ 1 ඇලුමිනියම් 2 තඹ 3 කඩදාසි 4 ඊය 3 කඩදාසි ඒ ප්‍රශ්නෙම කියවන්න සමදිතා කවුමදි තාපය හොඳින් තාප කුසන්නායක ද්‍රව්‍යයක් වන්නේ 1 ඇලුමිනියම් 2 තඹ 3 කඩදාසි 4 ඊයම් 3 කඩදාසි කඩදාසිය හතර අතවසන විඥාන ගම්තියය හතර ධනංජය ධනංජයත් පාදු දෙන්නද තරිසු කියන්න හොඳින් තාපය සංයනය කරන ද්‍රව්‍යයක් වන්නේ 1 ජලය 2 මධ්‍යසාර 3 රසදිය 4 භූමිද 3 රසදිය හොඳින් තාපය සංයනය කරන ද්‍රවයක් වන්නේ මොකක් ද්‍රවය? තුන රසදිය. තුන රසදිය. ඒ කියන්නේ උෂ්ණ ප්‍රමාණවල දාන්නේ රසදිය.
प्रश्न हतर एक प्रश्न का तीव्र कर चुटकिया दूरने वहां केवन वुहान अनितुक्ष मिल किया ताहड़ो सेविली कर निवासक तुरो मुसलमान दरने कुमने क्रमे क्रमे कटे तापे संक्रामने निम्नी सर एक प्रसार ने देखो सन्नायने तुनो संगाने तेरे विकिरने एक प्रसार ने मैं पहाड़ उत्तरे विकिरने है मैं तापे संक्रामने मामा प्रश्न तीयर निशाकर उष्णते मैं अंतर्जातिक सम्मत केल्विन उष्णते मैं अंतर्जातिक सम्मत केल्विन वे कितना देखा तू ना हाथर पाहा मां कथा करने ये ठीक है केल्विन ने ताम दें आप ही हाथर ने मास्ट का गाइड पता कथा करा ठीक है देवनी कोटा सने ये देवनी कोटा सा देवानी कोटा से तापें दिया ने ये वाली काफ़ी देवानी कोटा से अभी तीस नामे या पिटू है इस नामे पिटू में ने एक कथा कराने है भी मैं परीक्षा में आप ही दिया सकती है करा इस नामे या मैं बीदुरु बोताल देखा तीन और बाटा दाल अने दे मैं परीक्षा आप ही दिया सकती है करा ये जग मंगर रूपे उसम जले पाट कर जले बटे बटे दिखे रही थे ඔය කියන්න මෙන්න මේ වාජනේ ගැන මේක දාලා තියෙන්නේ මේක උණු වතුර තිබ්බහම මේ පෑම් බටේ දිගේ පාට කළ ජලය මෙහෙම ඉහළ ගියා එතකොට ඇල් ජලයේ තිබ්බට එහෙම වෙනසක් වෙන්නේ නැහැ. එතකොට දැන් අහන්නේ පළවෙනි එක ඒ කියන්නේ සිසිල් ජලය. පාට කළ ජලය සහිත කුප්පිය කියන්නේ මේක. පාට ඒ හා බී භාජන තුල තිබුණ විට කුමක් නිරීක්ෂණය කළ හැකිද? ඒ හා බී අපිට එකට ලියන්න බෑනේ. අපි ලියනවා ඒ භාජනය තුල තිබ්බහම. කැපිටල් ඒ දාලා ඉරි කෑල්ලක් ගහන්න. කැපිටල් ඒ දාලා ඉරි කෑල්ලක් ගහලා මොකද්ද ලියන්නේ 3ට 15 බසි 3ට මට්ටමේ හිතේ සිදු වෙනසක් සිදු නොවේ ඒ හැබැයි වතුර නිසා වතුර සාමාන්‍ය
चुट्टा खीतर निशा होना चुट्टा पहले आने ही देती है हरी चुट्टा इतना सुलु प्रमाण या प्रवकांदे पहले बासी नहीं देती है ना मुको सिसिल जा रहे ने तेरे राडू है ना वाले मैं तो कर बीम वाले की पाम मुको तेरे ने जालम पाट कल जाले मैं बीम पाटे तुले पाट कल जालम आट्टम इगले ना गिरे सिसिल जा रहे हैं केला तीन ना निश දැන් ඒ ජලයේ ඒ දාන කැපිටල් ඒ දාලා ඉති කැලක් ගහලා ලියන්න පෑම් බටේ තුල පාට කළ ජල මට්ටම ටීචර් මාව කැඩි කැඩි ජොයින් දුනේ පේජ් නම්බර් කීයද 39 අච්චුපතේ 39 සුමාය හරි ටීචර් इसमें पलवे प्रश्न अभी कथा कैपिटल एट लियाे पाटक जल मटम सुशन पहाल बसी सुशन पहाल बसी तो कोटे बीट मो का दलियाँ ने पैम बटे तुला पाठ कल जले चला मट्टा में हिला ना हाँ एक असुरुआ शेर ने बने शीघ्र ही हिला ना बी एक लिया बी नील इधन पैम बटे पाटक द्रव मटम वेगे नील नगि मैडम प्रश्न मैडम हाई प्रश्न उत्तर उत्तर लिया हाई वेन काम बीट पास साकच्चा कर අපි මේ 39 වෙනි පිටුවේ මාස්ටර් ගයිඩ් එකේ 39 වෙනි පිටුවේ ප්‍රශ්න අංක 1 කතා කර කර ඉන්න. මේක තියෙනවා කොටස් 6ක්. මේ 6ම කරන්න කියලා කිව්වා. උත්තර ලියන්න. मैडम
පන්තියේ ඉන්න හැමෝම මේ පොත ගන්න ඕනේ අලුතෙන් ආපු අය ඉන්නවා දැන් මේ පොත ගන්න මොකද මේක අපි මාර්ක් වෙනකම් සාකච්ඡා කරන මාස තුනක් තියෙනවානේ ඒ නිසා මේ පොත ගන්න ඕනේ එතකොට අපි දැන් කතා කරන්නේ 39 දෙවනි කොටස ඔබේ නිරීක්ෂණවලට හේතු පැහැදිලි කරන්න මොකක්ද හේතුව ඇල්ලතර තිබ්බහම චුට්ටක් පහල යන්නත් කුණු ජලය තුල තිබ්බහම පෑම් බටේ දිගේ මේකේ ද්‍රවකඳ මෙහෙම ඉහළ යන්නත් හේතුව මොකක්ද කියලා අහන්න ඉහළ යන්න හේතුව එතකොට හේතු දෙකම කියන්න කාවින්දි සෛරංගි උෂ්ණත්වය වැඩි වන විට බීකරයේ ඇති ජලයෙන් කුප්පිය ඇති ජලය වෙත තාපය ගමන් කරයි එනිසා කුප්පිය ඇති ජලයේ රත්ත්‍රී ප්‍රමාණයෙන් වැඩි වේ එවිට පෑන් පට්ටයේ තුල ද්‍රව මට්ටම ඉහළ නැගී සිසිල් ජල බඳුනේ තැබූ විට කුප්පිය ඇති ජලය සිසිල් වී සුළු වශයෙන් පරිමාව අඩු වේ එතකොට ඒකට මුලින් කිව්වොත් සිසිල් ජලය නිසා කුප්පිය තුල තිබෙන ද්‍රව පරිමාව වචනේ මොකද්ද පරිමාව අඩු වෙනවට කියන්නේ ප්‍රසාර අඩු වෙනවා සං කොන් වහන් සං සංකෝචනය සංකෝචනය द्रव्य पहलगीयुमेट लिय पाटकल जलय प्रसारण परिमा प्रसारण द्रव मट्टम इहल नगी अभी उदाहरण उन्दर कथा कर किरी उतुरोन आगे पोदी उतुरोन आगे इहल नगी अनेकियाल जलय तुला जलय तुलाटक जलय संकोचन परिमा मैडम आई क्या ना दे और ना आई क्या ना सेनुशी उन्हें सुम जले तुले कुड़ा कुप्पिया तबू विटे पाटकला जले प्रसारणे वे एम्बनिसा पाटकला जले मार्चमी हलना गी सिसिल जले तुले कुप्पिया तबू विटे पाटकला जले या संकोचने वे एम्बनिसा पाटकला जले मार्चम सुलुआ शेन बहाले बस द्रव एक प्रसारण हेडिंगे कुमार उत्तर तुंगण
आप ऐसा पेरेंट दे पर माँ भी है ना यू इसे तो मेरी प्रश्न क्या करें प्रश्न करें है क्या करें है එම නිරීක්ෂණ අනුව ඔබට කුමක් නිගමනය කළ හැකිද? උෂ්ණත්වය වැඩිවන විට ද්‍රව පරිමාව ඉහළයි. වැඩි වේ. මැඩම් මෙහෙම ලිව්වත් හරිද? ද්‍රවයකට තාපය ලැබුණ විට ප්‍රසාරණය වෙන බවත් ද්‍රවයකට සිසිල ලැබුණ විට සංකෝචනය වෙන බවත් උෂ්ණත්වය අඩු වන විට. ටීචර් කියපේ කයි කියන්නේ? තුන්වෙනි එකට උත්තරේ කියන්න කවින්දි ද්‍රවයකට තාපය ලැබුණ විට ප්‍රසාරණය වෙන බවත් උණුසුම අඩු විට සංකෝචනය වෙන බවත් ද්‍රවයකට තාපය ලැබෙන විට ද්‍රවය ප්‍රසාරණය වෙන බවත් ද්‍රවය සිසිල් වන විට සංකෝචනය වන බවත් සංකෝචනය වන බවත් හරි ඊළඟ ප්‍රසාරණය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද ද්‍රවය ක්‍රත් කළ විට තාපය ලැබීම නිසා ස්කන්ධය වෙනස් නොවී පරිමාවෙන් වැඩි වීම එන්න හරි ප්‍රසාරණය ලෙස හැඳින්වෙන්නේ මෙහෙම ලියුවත් තාපය ලැබීම නිසා ද්‍රවයක ස්කන්ධය වෙනස් නොවී පරිමාව වැඩි වේ. තාපය ලැබීම නිසා ස්කන්ධය වෙනස් නොවී සිදුවන පරිමාවේ වැඩිවීම. ද්‍රවයකට තාපය ලැබීම නිසා ස්කන්ධය වෙනස් නොවී සිදුවන පරිමාවේ වැඩිවීම ප්‍රසාරණය ලෙස හැඳින්වේ. පහ උපකරණය අහන. උෂ්ණත්වමාන. පහ උෂ්ණත්වමානය. ඔබ සඳහන් කළ උපකරණයේ භාවිතා කරන ද්‍රවයක් මැදසාර හෝ රසදීය මැදසාර මේක දාලා මේක මැදසාර උෂ්ණත්වමානයක් මේ රතු පාටට පේන්නේ මැදසාර මේක ඇවිල්ලා රසදීය එතකොට ද්‍රව දෙකක් මම කියනවා එකක් මැදසාර අනිත් එක රසදීය ද්‍රවයක් නෙවෙයි ඔන්න ද්‍රව දෙකක් කිව්වා එකක් මැදසාර අනිත් එක රසදීය දැන් පිටු අංක අපිට ඒ ප්‍රශ්නෙත් සාකච්ඡා කරන්න වෙලා තියෙනවා පිටු අංක 41 පිටු අංක 41 හතර වෙනි ප්‍රශ්නේ කුණ කටුව පිටු අංක 41 හතර වෙනි ප්‍රශ්නේ උණ කටුව ලියාගෙන යන්න කොටස් 7ක් තියෙනවා කොටස් 7ටම උත්තර ලියන්න ඊට පස්සේ සාකච්ඡා කරමු කොටස් 7ටම ලියන්න මාස්ටර් ගයිඩ් 41 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නේ ಗುಣ කටුව දාලා තියෙන එක इवरा
लिएना मैड मंग पाला ने बड़ा होता कैमरा वाला टापुला से मैड अंदर लिएना है भाई ने आपको लसन कर लाता है लसन कर देगा यार ठीक है कुवेला आ रहा है लियो वटा कमान में कुवेला आना किया ना बीए काटते हाँ इवर आया हो मतलब सन दादने की इवर उन्हों तीवर आई किया लाइट तेरे माँ पहाई या तो उससे कने इन्ने हायाई अताई अताई निदुक्षत मेल नामे आई धनंजय कविश अब एक के ने केरुना अपि इवराई केला हितना सायुर काव्य देव टेन दहाया खान हायाई हताई करना तो नो नहीं दे हायाई हताई करना तो उसने उनका टुए नहाला पिए ना कोमा करना ओने उनका टुए नहाला पिए ना कोमोने सुमाया तिबराई तब एक के ने कतल से नहीं मिलना ने तब विनाडी अगले मुने बेकार विसाई जी विनाडी देगा किन्ने को विनाडी में का दुना देगा किल्ले में ऊपर ही थी मेरे तब काविंदिया के ने किन्ना काविंदिया हेशा वराय देंगा बुते साक्षात्कार कराना नेता मिला व माती मिला माँ कोरी दीपार इंडिया हिश्नित मेंडी स्वेता जनिश तेनोजी नलनी माया तारिंदु हसिंदु सदे सदे वो मगर प्रमाण देवना पुस हाँ देवना भी कपड़ा के रूपे दफ्ता ऐति उपकरण है या कुमार द उष्णतमाने उष्णतमाने की वट लकुना बिना दे वैद्य उष्णतमाने उष्णतमाने कथा करण भाषा नियम नाम वैद्य उष्णतमाने उपकरण युदागन्ने कुमाक संदहाद शरीर उष्णतेमेंगत द्रव्य नामकरण रसदीय विशेषते रसदी की द्रवया क्वशयन पावती न लोहया रसदी की लोहया नमु द्रवया क्वशयन तमय पावती එම උපකරණයේ පරාසය දක්වන්න. මේ දැන් මේක පාඩම් කරන්න දෙයක් තිබිලා නැහැ නේ. ඒ උඩ උණ කටුවේ දාලා තියෙනවා. 35 ලකුණු කරලා තියෙනවා. කොනේ 43 තියෙනවා. එම උපකරණයේ පරාසය වුවම අපි ඒකෙන් බලලා අපිට මතක නැත්තම් අපි ඒගොල්ල ලකුණු කරලා තියෙන ඒකෙන් බලලා ලියනවා. හරි? एक परासे को चल देती स्पाहा सेंटीग्रेड हतालिस बिना सी बिना परास मैडम तुम वही प्रश्न के उत्तर है मगर
එහි අන්තර්ගත ද්‍රවය මොකද්ද ද්‍රවය රසදිය 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 මේකේ තියෙන්නේ රසදිය මේ ගුණ කටුවේ ඇතුලේ තියෙන්නේ රසදිය තියෙන්නේ හරියම කටුවේ ගුණ කටුවේ මේ මම වෙන්න පුෂ්ණත් මානේ දෙකේ තියෙන්නේ රසදිය වෙන මේකේ නම් තියෙන්නේ මේකේ තියෙන්නේ මධ්‍යසාර පෙර රතු පාට ඉරක් ඔව් මඩ මේ තියෙන්නේ මධ්‍යසාර වර්ණ ගන්නපු මධ්‍යසාර දාන්න මෙතන අනේ තුන කටුවේ සහ උෂ්ණත් මානේ දෙකේම තියෙන්නේ රසදිය තියෙන්නේ රසදිය මේ හරි රසදිය මේ දාලා දෙන්න එතකොට ඊළඟට මොකක්නේ පරාසය පරාසය ඒකේ ලකුණු කරලා තියෙනවා 35 43 කියලා. අපි ඒක බලාගෙන ඉමු. එහි කුඩායි තලයකින් දක්වා ඇත්තේ කුමක්ද? මිනිස්ලාමානේ නිරෝගී මිනිසුන්ගේ දේහ උෂ්ණත්වය. එහි කුඩායි තලයකින් දක්වා ඇත්තේ කුමක්ද සෙනෝෂි? सामान्य निरोगी मिनिसे को गे देह उष्णत्व या निरोगी मिनिसे को गे देह उष्णत्व या यही केश का सिद्धूरे नमक देखिए है क्या एक सदा हाँ जाए पह दिली करा खुद गले को गे देह उष्णत्व पातां के विनाश को बागनी में के द्रवकंद पहला बैसी में प्रमाद की रीमट हाँ हाँ එතකොට අපි මොකද්ද ලියන්නේ පාඨාංකය ලබා ගන්නතුරු පාඨාංකේ ලබා ගන්නතුරු රසදිය කඳ පහළ බැසීම පාඨාංකේ ලබා ගන්නතුරු වෙන බලා ගන්නතුරු පාඨාංකේ ලබා ගන්නතුරු උෂ්ණත්වය පහළ බැසීම ප්‍රමාද කිරීම සඳහා ප්‍රමාද කිරීම සඳහා උපකරණය භාවිත කරන ආකාරය උෂ්ණත්වමානේ පිරිසිදු කිරීම උෂ්ණත්වමානේ බල්බ රෝගියාගේ දිවට මිනිත්තු දෙකක් පමණ තිබීම මුඛයෙන් නිවතුරගත් උෂ්ණත්වමාන සිරස්ව රඳවා උෂ්ණත්වය කියවීම පළවෙනියට වෙන්න ඕන විස බීජ නාශක දියරයක දානවා ඇයි නැත්තම් ඊට ඉස්සෙල්ලා කෙනගේ කටේ දාපු එක තවත් එක්කෙනෙක්ගේ කටේ දාන එක වැරදීනේ ඒ නිසා විස බීජ නාශක දියරයකින් සෝදන ඊට පස්සේ කොහෙද තියන්නේ දිවයට මානේ බල්බේ රෝගියාගේ දිවයට මිනිත්තු දෙකක් පන් කිව්වා දිහිලයට දිහිලයට හැබැයි චූටි වලමෙන්ග නම් තව තැනක තියෙනවා මේ මාවත් අස්නාර මේ පම්විච්චි හිට පොලේ ඉඳා සම්මනේ කලින් කියලා එතකොට දැන් මොකද කියන්නේ මම උපකරණේ භාවිත කරන ආකාරයේ පියවර සඳහන් කරා මොකද පියවර විස බීජ නාශක දියරයකින් උෂ්ණත්වමානයේ බල්බේ සේදීම ඊළඟට දිව යට හෝ කිහිල්ල යට හෝ තැබීම ඊළඟට මොකද කරන්නේ තුන්වෙනි එක මොකද කාවින්දි ඉවතටගත් උෂ්ණත්වමානයේ සිරස්ව රඳවා පාඨාංකය කියවීම ඉවතටගත් උෂ්ණත්වමානයේ සිරස්ව රඳවා සිරස්ස රඳවනවා කියලා කියන්නේ මේක මේ මෙහෙම තියාගෙන එහෙම බලන්නේ මෙහෙම ඇදේට කො බලන්න ඕනද කියලා මෙහෙම ඇදේට බලන්නේ
හරියටම බලන්න ඕනේ මෙන්න මෙහෙමනේ. ඇස් මට්ටමින් බලන්න. උෂ්ණත්වමානය කියවනකොට ඇස් මට්ටමින් බලන්න. මේ ඇස් මට්ටමින් මෙහෙම බලන්න. දැන් පාද කියලා බලන්නේ. මොම් උඩ කියලා බලන්නේ නැහැ. ගාන්ට ඇස් මට්ටමින් බලන්න. එතකොට තමයි නිවැරදි පාඨාංකය ලැබෙන්නේ. තුන එතකොට තුන කටුව වෛද්‍ය උෂ්ණත්වමානයේ සිරස්ස. සිරස්ස කියන්නේ හොඳ කෙලින් අතර තබා. සිරස්ස තබා. ඇස් මට්ටමින් උෂ්ණත්වය කියවා ගැනීම. හරි අනු ගණන් ගත්තයි ලකුණු එහෙම්මම තියාගන්න ලකුණු අඩු අය කොහොම හරි 80ට එන්න ඕනේ පරීක්ෂණත් ඔක්කොම කරනවා නම් සිලබසුත් පොද්දකම කවර් කරනවා නම් පොතේ අභ්‍යාසයත් ඔක්කොම කරනවා නම් මාස්ටර් ගයිඩ් පොතකුත් කරනවා නම් ලකුණු ගන්න බැයි නම් ඉතින් ප්‍රශ්නයක් තමයි හරි එහෙනම් හොඳට පාඩම් කරගන්න එහෙනම් නවත්තන්න හැදන්න ප්‍රශ්න මොනව හරි අහනවාද මේ හැමෝම මේ පොත නම් ගන්න ඕනේ අර දෙක පොත මාස්ටර් ගයිඩ් පොත දෙක පොතවත් ගන්න දැන්. දැන් අපි ඉස්සරහ දෙක පොතේ සාකච්ඡා කරන්නේ හරි. එහෙනම් ආයිබෝන්. ආයිබෝන් මැඩම්. ඕන් මයි මැඩම් සරණම්. බයි. ගුඩ් නයිට්. ගුඩ් නයිට් ටීචර්.